why should we study words? අපේ කම කියන එක I don't deal with multiculturalism first. Did the partial excited? නැත්නම් දෙමළ චිත්‍රපටි හැදෙනවද කියලා understand these this is the age of evolution. Ravana Singhala वर्तमाने अपि मे गत करन हेम मोहतक्म अतीतेट एकतु वेनवा ए अतीतेट अपि इतिहासे कियनवा ए इतिहासे अनागते निर्माणे करनवा इतिहासे वर्तमाने पवतिमिन अनागते गोडनगनवा कियन्ने ए निसा मेलव सैम पुद्गलयकुटम सैम संस्कृतियकटम सैम रटकटम सैम जनतावकटम तमन्ट उरुमवु इतिहासयक् तिबेनवा धन्यवाद लोकीय पुरा सिदुवन होंदु हो नरक सैम सिदुवीमकम निमेउम करवा अपि मे सन्धान करन इतिहासे बव ඉතිහාසය විමසීමකින් තොරව ජීවිතය හා බද්ධ කර ගැනීම මිනිස් සමාජයක වැඩි දියුණුවට හේතු නොවේ. ලෝකයේ බොහෝ දෙනෙක් ඉතිහාසය කියවන්නේ හැඟීම් බරවයි. ඊට හේතු වන්නේ ඉතිහාසය කටින්කට සමාජගත වීමේ වැඩි ඉඩක් නිර්මාණය වී තිබීමයි. දෙදහස් දහසේ වසරේදී අපේ ගීතයක් ලෙස ලාංකීය සමාජයේ වැළඳගෙන සිටින ගීතයක් ඔපෙරා ශෛලියකින් ගායනා කිරීම නිසාවෙන් සමාජය තුළ ඇති වූ විසංවාදය ඉතිහාසය හැඟීම්බරව කියවීමට හොඳම නිදසුනක් ලෙස දැක්විය හැකියි. එහෙත් මිනිසුන් ලෙස අප ඉතිහාසය කියවිය යුත්තේ හැඟීම්බරවද නැතිනම් බුද්ධිමය විමසීමකින්ද යන්න තීරණය කළ යුතු කාලය සමස්ත ලෝකයටම උදා වී තිබෙනවා. The Politics and Poetics of Authenticity anu Mahacharya Harshana Rambukwella visin rachita itihase visin apita nirmanaya karana lada ape kamanam sankalpaya wada tarkanukoolawa sagachchawata bandun karana krutiyak ape kama aitihasikawa lankiya polowe palawi vardhane wena aakarya itihase thula sangavathi saaki padanam karaganimin vimasumata lak karana me pota vartamane api hangim barawana ape kamahi aadi katuwarun lesa salakiy haki අනගාරික ධර්මපාල එස් ඩබ්ලිව් ආර් ඩී බණ්ඩාරනායක හා ගුණදාස අමරසේකර යන චරිත තුන හරහා විමසුමට ලක් කරන්නක්. හර්ෂණ, ඔයාගේ පොතේ ප්‍රධාන තර්ක ටික ගොඩනගන්න ඔයා චරිත තුනක් පාවිච්චි කරනවා. ඇයි මේ චරිත තුන ඔයා පාවිච්චි කරන්නේ? මේ චරිත තුන හමු තේරීමක් නෙවෙයි. ලංකාවේ විශේෂයෙන්ම සිංහල ජාතිකවාදී ව්‍යාපාරය තුළ ඉතාම ප්‍රධාන භූමිකාවක් රඟපාපු චරිත තුනක් තමයි එතන ඉන්නේ. ගුණදාස අමරසේකර, එස් ඩබ්ලිව් ආර් ඩී බණ්ඩාරනායක සහ අනගාරික ධර්මපාල. දැන් එතන මම එතන පොඩ්ඩක් විස්තර කරන්න ඕනේ ඇයි මම ගුණදාස අමරසේකරව තෝරගන්නේ කියලා. ගුණදාස අමරසේකර යම් ආකාරයකින් ශ්‍රී ලංකාවේ නූතන සිංහල ජාතිකවාදය පිළිබඳ කතිකාවක් ඓතිහාසික කතිකාවක් ගොඩනගනවා. මම එතන සරල ලෙස කිව්වොත් ඔහු ප්‍රකාශ කර සිටින්නේ අනාදිමත් කාලයක සිට ලංකාවේ යම් ආකාරයක සිංහල ජාතිකවාදී චින්තනයක් පැවතුනා. ඒකට යටත් විජිත පාලනය තුළ යම් ආකාරයක ඍණාත්මක බලපෑමක් එල්ල වෙනවා. ඒ හැබැයි ඒ යටත් විජිත කාලය තුළම අනගාරික ධර්මපාල වගේ චින්තකයෙක් මේක හඳුනා ගන්නවා. හඳුනාගෙන ඒක යම් ආකාරකින් සමාජ ව්‍යාපාරයක් බවට ගොඩනැගීමට උත්සාහයක් ගන්නවා. හැබැයි ඔහුට තියෙන දේශපාලන වාතාවරණය තුළ එක කරගන්න බැරි වෙනවා. ඉන්පස්සේ 56 දී එස් ඩබ්ලිව් ආර් ඩී බණ්ඩාරනායක තමයි මේකට යම් ආකාරයක දේශපාලන ප්‍රකාශයක් ලබා දෙන්නේ කියලා සරල වශයෙන් ගත්තොත්. අපි කොහොමද මේ අනන්‍යතාවය කියන සංකල්පය තේරුම් ගන්නෙ? විශේෂයෙන් නිදහසෙන් පස්සේ කොහොමද මේ අනන්‍යතාවය කියන සංකල්පය ගොඩනැගෙන්නේ අපේ රට තුළ? අනන්‍යතාවය කියන එක අද නිකන් අපිට බොහොම සාමාන්‍ය දෙයක් බවට පත් වෙලා තියෙන සාමාන්‍යකරණයක්. අපි කාටත් අනන්‍යතාවයක් තියෙනවා. අපි ඇහුවොත් සිංහල බෞද්ධද කියලා මං කියනවා ඔව් කියලා. ඒක අපේ උපැන්න සහතිකෙත් තියෙනවා. ඊට අමතරව අපි ජාතික අපිට තියෙනවානේ අනන්‍යතා පත්‍රයක් නැත්නම් නැෂනල් ID එකක් ID එකක් තියෙනවා. දැන් අපේ කම කියන එක අනන්‍යතාවය හා සම්බන්ධ වෙන්නේ ඒ කියන්නේ පශ්චාත් යටත් විජිතවාදී නැත්නම් පශ්චාත් නිදහසෙන් පස්සේ ලංකාව 1948 න් පස්සේ වචන දෙකක් එනවා. එකක් තමයි දේශීයත්වය කියන එක. හැබැයි 60 වගේ වෙද්දී
ඔතන මේ දේශීයත්වයෙන් පොඩ්ඩක් කැඩිලා අපේකම කියන එක මතුවෙන්න පටන් ගන්නවා. අපේකම කියන එක ඇතුලේ තියෙන ගැටලුව තමයි දේශපාලනිකව තියෙන ගැටලුව තමයි අර දේශීයත්වය කියන එකට සියලු ජන කණ්ඩායම් වලට යම් මට්ටමකින් එකතු වෙන්න පුළුවන් වුණාට අපේකම කියන එක බොහෝ විට සිංහල හෝ බෞද්ධ කියන පදනම මත ගොඩනැගෙන්නේ. දොන් කරෝලිස් සේවා විතරණ හා මල්ලිකා ධර්මගුණවර්ධන යුවළට දාව 1864 සැප්තැම්බර් 17 දොන් ඩේවිඩ් හේවා විතරණ ලෙස ධර්මපාලතුමන් උපත ලැබුවේ ලාංකීය ව්‍යාපාරික පවුලක වැඩිමහලු දරුවා ලෙසයි. වයස අවුරුදු 38 දී අනගාරික ජීවිතයකට පිවිසුණු ඔහු 1893 දී චිකාගෝහි පැවති ලෝක ආගමික පාර්ලිමේන්තුවේදී බෞද්ධ නියෝජිතයෙකු ලෙස සැලකිය යුතු අවධානයක් දිනා ගන්නට සමත් වෙයි. अमेरिका एक्सट जनपदेट हा जपानेट तुन्वरक संचारे कल ओहु इंदियावे बुद्ध गायाव बोधुन्वांगे पूजनिय स्थाने क्लिस बौद्ध पालनेट नतु करगनीम सदहा कटेतु कले सिंहल बौद्ध जनता वातर इहल पिलिगनीम कटलाकु अनगारिक धर्म पालतुमान 1933 दी बरनेस सारानाथी दी मेलोव हरयाने बौद्ध भिक्षुवक लेसिनी වයස අවුරුදු 18 දී පාසල් අධ්‍යාපනය අවසන් කරමින් අධ්‍යාපන දෙපාර්තමේන්තුවට ලිපිකරුවෙකු ලෙස ඇතුළත් වන ධර්මපාලතුමන් 1886 දී පරම විඥානාර්ථ සමිතිය හා එක්වීම සඳහා තම රැකියාව අත්හැරීමද ඕල්කට් තුමන්ගේ ව්‍යාපාරයේ කෙරෙහි ධර්මපාලතුමන් ආකර්ෂණය වීමද එවකට පැවති ලාංකීය බුදුදහමේ ස්වභාවයද පූජනීය ස්ථාන හා බැඳුණු පාලන ක්‍රමයන්ද කුලවාදී ගැටුම්ද අග්නිදිග ආසියාව දක්වා ව්‍යාප්ත වූ අන්තර්ජාතික බෞද්ධ බලපෑමද ලාංකීය සමාජයට අනාවරණය කරයි. දැන් මේ දේශීයත්වයයි සිංහල බෞද්ධ අනන්‍යතාවයයි හැදෙනකොට ප්‍රධාන වෙන චරිතයක් තමයි ධර්මපාලගේ චරිතය. මේක අපි පොඩි කාලේ ඉස්කෝලේ පොත්වල ඉඳන් ඉගෙනගෙන තියෙනවා. හැබැයි හර්ෂණ ධර්මපාලගේ චරිතය වෙනස් විදිහකට අර්ථකථනය කරනවා. මොකක්ද ඒ අර්ථකථනය? ඇයි එහෙම අර්ථකථනය කරන්නේ වෙනස් විදිහට? දැන් ධර්මපාල කියන චරිතය අපි ඓතිහාසික වශයෙන් විශ්ලේෂණය කරාම යම් ආකාරයකින් අර rescued from history නැත්නම් rescued from the nation ජාතියෙන් සහ ඉතිහාසයෙන් බේරා ගැනීමට ලක් කරන්න ඕනේ. මොකද එතන තමයි ඔහුගේ සංකීර්ණත්වය තුළ තමයි ඔහු ඇත්තටම මට වීරයෙක් වෙන්නේ. ජාතිකවාදී කතිකාවට වඩා ඊළඟට ධර්මපාල වගේ චරිතයක් ගත්තම මං කියුවේ සංකීර්ණයි කියලා. ඔහුට තව කියන්නේ ලංකාවෙන් පිට ලොකු භූමිකාවක් තිබ්බා. සහ දැන් අද ජාතිකවාදී කතිකාවත් එක්ක පොඩ්ඩක් අපි සංසන්දනය කරොත් ඔහුට තිබ්බ එක ලොකු අත්‍යවශ්‍ය කරුණක් හැටියට ඔහු දැක්කේ අපේ බෞද්ධ භික්ෂුන් වහන්සේලාට සහ බෞද්ධ අධ්‍යාපනයට ඉංග්‍රීසි අධ්‍යාපනය ලබා දිය යුතුයි කියලා. සහ ඔහුට යම් ක්‍රිස්තියානි විරෝධයක් තිබ්බා. හැබැයි ඒ විරෝධයත් ආවේ ක්‍රිස්තියා ක්‍රිස්තු ධර්මයේ පිළිබඳ ගැඹුරු අවබෝධයකින්. දැන් ඒ පැති සියල්ලම අපිට අමතක වෙලා තියෙන්නේ. අපි මේක දෙපැත්තක් මම දකිනවා. එකක් තමයි දැන් ජාතිකවාදයට විරුද්ධව කතා කරන ලිබරල්වාදී කතිකාව ඇතුළෙත් ඔහුව දකින්නේ ඉතාමත්ම එක මානයක සිටින සරල සිංහල ජාතිකවාදියෙක් හැටියට. ඒක වැරදි. ඒ වගේම ජාතිකවාදී වෙනුවෙන් කතා කරන අයත් ඔහුව ගොඩනගන්න හදන්නේ ඒ සරල ආකාරයෙන්මයි. ඊට වඩා අපි ඉතිහාසයට ගිහලා බැලුවාම ඔහු සංකීර්ණ චරිතයක්. ඒ සංකීර්ණත්වය අපි යලි ගොඩ ගැනීම තුළ තමයි මම හිතන්නේ අපිට අපේ ඉතිහාසය පිළිබඳ මීට වඩා ප්‍රබුද්ධ කියවීමකට යන්න පුළුවන්. The Politics and Poetics of Authenticity පොත බුදුදහම පිළිබඳව ධර්මපාලතුමන්ගේ දැක්ම ලංකාවෙන් පිටතදී හා ලංකාව තුළදී භාවිත කළ ආකාරය පිළිබඳව අගනා තොරතුරු රසක් අනාවරණය කරයි. 1893 දී චිකාගෝහි පැවති ලෝක ආගම් පිළිබඳ පාර්ලිමේන්තුවේදී ධර්මපාලතුමන් බුදුදහම සංස්කෘතික හා ගෝලීය බෙදීම් ඉක්මවා යාමට හැකියාවක් සහිත විශ්වීය දහමක් ලෙස ලෝකයට පෙන්වා දුන්නේය. ලංකාවේදී ඔහු බුදුදහම පෙන්වූයේ සිංහලයන්ගේ සුවිශේෂී උරුමයක් ලෙසයි. ධර්මපාලතුමන්ගේ රටින් පිටතදී පෙන්වූ විශ්වීය ස්වභාවයද රට තුලදී පෙන්වූ ස්වදේශීය ස්වરૂපයද අපට පෙන්වන්නේ දැඩි උපాయ මාර්ගික ලෙස භූමිය අනුව වෙනස් වන මිනිසකේ. එය වඩා තහවුරු වන්නේ ධර්මපාලතුමන් ජපානය හා පැවැත් වූ සම්බන්ධතාවයන්හිදී ලාංකීය බෞද්ධයෙකු වෙනුවට ඉන්දියානු බුදුදහමේ නියෝජිතයෙකු ලෙස පෙනී සිටීමෙනි. 1891 දී සාරානාත් බුද්ධගයා මහා බෝධි සමාගම පිහිටුවමින් බුද්ධගයාවේ අයිතිය බෞද්ධයන් වෙත ලබා ගැනීමේ ධර්මපාලතුමන්ගේ ව්‍යායාමයට බොහෝ පිරිසක් සහය දැක්වුවද
එතුමන් සමග එකට කටයුතු කළ හෙන්රි ස්ටීල් ඕල්කට්තුමන් බුද්ධගයාව බේරා ගැනීමේ ධර්මපාලතුමන්ගේ සටනට සහාය දැක්වීමට මැලිකමක් දැක්වූ බව මහාචාර්ය හර්ෂණ රබුක්වැල්ලගේ The Politics and Poetics of Authenticity පොත අපිට පෙන්වයි. 1906 දී ඕල්කට්තුමාගෙන් හා පරම විඥානාර්ථ ව්‍යාපාරයෙන් ඉවත්වන ධර්මපාලතුමන් මහබෝධි මුද්‍රණාලය පිහිටුවමින් සිංහල බෞද්ධ ආපුවත්පත ආරම්භ කරන්නට කටයුතු කළේය. බෞද්ධ භික්ෂුන් වහන්සේලාට නවීන ඉංග්‍රීසි අධ්‍යාපනයක් ලබා දීම සඳහා උනන්දු වූ ධර්මපාලතුමන් බුදුදහම ලෝකේ පුරා ව්‍යාප්ත කිරීම සඳහා ඉංග්‍රීසි අධ්‍යාපනයෙහි ඇති වැදගත්කම දුටුවෙකි. සිංහල ජාතිය සහ අපේ කම වෙනුවෙන් පෙනී සිටි ධර්මපාලතුමන්ගේ අවසන් ප්‍රාර්ථනාව වන්නේ ඉන්දියානු භූමියේ යලි ඉපදීමයි. ඒ ලාංකිකයන් විචාරශීලීව බැලිය යුතු කරුණකි. මහාචාර්ය හර්ෂණ රමුක්වැල්ලගේ The Politics and Poetics of Authenticity පොත ඒ සඳහා අපිට නව මඟ පෙන්වීමකි. දැන් බණ්ඩාරනායක කියන්නේ දේශපාලන භූමිකාව ඇතුළේ ඉතාමත් වැදගත් චරිතයක්. හර්ෂණ කොහොමද බණ්ඩාරනායකගේ භූමිකාව තේරුම් ගන්නේ විස්තර කරන්නේ මේ පොතට අදාළව? मैंने एसडब्ल्यूआरडी बंडार नायक की अर कलींग पैसो वगे अनगारिक धर्मपाल वगे मितामत्म संकीर्ण चरित ओहु प्रभु देशपालन पौलक इपदीला ओहुगे संपूर्ण मूलिक अध्यापने इंग्लिश भाषा विन लभिनी ओहु एतन पासल के अन्नी ओहुट पौद्गलिक आचार्य वरेकोहुगे पिया विसी ऑक्सफर्ड विश्वविद्यालय अध्यापने लभु पौद्गलिक आचार्य वरेकोहुट लबा दिन ओहू अरातम अध्यापने लबने ओहुगे पासल अध्यापने अंतिम कालितम हू शांत थॉमस विद्यालय याने दैंग मट पोड़ी पोड़ी कथावक्यूत मंगत पहदिली वे ओहू ऑक्सफर्ड विश्वविद्यालय अध्यापने लबला लंकावट पेमिनी विसीपहावागे कालवकवाने लंकावट पेमिनी हम ओह पोड़ी पेरहर की गंपहा हुरगोल वालाऊट गिरीयान ये गिनियान अवस्थावे हू जनता अमतन हुरगोल जनता अमतल हू के मट समावे मट मे अवस्थावे सिंघली कथाकर बेह एक हेतु मम लंकावे अवृद्ध हतक्वागे काल अक्टवी सिटी मनीसा अब एक प्रश्न अक्रगवेप मगे हदवत सिंघल एक वेदगत के 1925 දී බ්‍රිතාන්‍යයේ සිට ලංකාවට පැමිණීමෙන් පසු හොරගොල්ලේදී පැවති පළමු ජනතා හමුවේදී සොලමන් වෙස්ට් රිජ්වේ ඩයස් බණ්ඩාරනායක නොහොත් ඔබ අප දන්නා SWRD බණ්ඩාරනායක මහතා සිංහල ජනතාවට තමගේ ස්වදේශිකත්වය තහවුරු කළේය. බණ්ඩාරනායක මහතා 1956 දී නිදහස් ශ්‍රී ලංකාවේ සිව්වන අග්‍රාමාත්‍යවරයා ලෙස තීරීපත් වූයේ සිංහල ජාතිකවාදී ජනතා සහයෝගයෙනි. අව්‍යාජ සිංහල දේශපාලන චරිතයක් ලෙස ස්මතු වීමට උනන්දුවක් දැක්වුවද බණ්ඩාරනායකගේ පියා යටත් විජිත යුගයේ මුදලිවරයෙකි. ඉංග්‍රීසි බසින් සහතික කළ සිංහල හදවත ලාංකීය ජාතිකවාදීන්ට වඩා තහවුරු කරමින් ඔහු ඉතා ඉක්මනින් චතුර සිංහල කතිකෙක් බවට පත් වූයේ ප්‍රගතිශීලී ජාතිකවාදී දේශපාලනඥයෙකු ලෙස සිංහල ජන විශ්වාසයේ ගොඩනගා ගනිමිනි. සිංහල අපේකමෙහි දේශපාලන භූමිකාව නිරූපණය කළ ජාතිකවාදී පියෙකු ලෙස මහාචාර්ය හර්ෂණ රඹුක්වැල්ල බණ්ඩාරනායක භූමිකාව සිය කෘතිය තුළ මනාව ස්මතු කරයි. ලාංකීය දුප්පත් අපිරිසිදු පැල්පත් හා රෝග පීඩාදීන්ගෙන් හා දරිද්‍රතාවයෙන් පෙළෙන ජනතාවගේ ජීවිත බේරා ගැනීම තම ජීවිත කාර්ය බව ඔක්ස්ෆර්ඩ් ඉහළ සමාජය තමාට පෙන්වූ බව සටහන් කරන බණ්ඩාරනායක පසු කාලීනව රචනා කරන කිටි කතාව කරහා සිය මුල් අදහස ලංකාවට ගැලපෙන ආකාරයෙන් වෙනස් කිරීම සලකා බැලිය යුත්තකි. ලාංකීය සිංහල බෞද්ධ ජනතාව සිය මුදුන් මල්කඩ ලෙස හඳුන්වනු ලබන නුවර දළදා පෙරහැර බලන්නට යන තම පැලැන්තියෙම ජෝන් නම් තරුණයෙකු පෙරහැර දැකීමෙන් ඇතිවන අපේකම පිළිබඳ හැඟීම කිටි කතාව තුළ ස්මතු කරන බණ්ඩාරනායක ඔක්ස්ෆර්ඩ් සමාජය තමාට නිර්මාණය කළ බව කියන හැඟීම එකල සමාජයට ගැලපෙන ලෙස යලි ප්‍රතිනිර්මාණය කරයි. The Politics and Poetics of Authenticity පොත තුළ මහාචාර්ය හර්ෂණ රඹුක්වැල්ල බණ්ඩාරනායකගේ ලාංකීය දේශපාලන ගමන් මඟ මතු කර දක්වන්නේ ඔහුගේ ඔක්ස්ෆර්ඩ් සමාජය අගය කිරීමේ පටන් වූ පරස්පරතා සීරුවට විචාරශීලීව පෙළගස්වමිනි.
හැබැයි ඒක තමයි මේ සංකීර්ණත්වය කියලා මම අදහස් කරන්නේ මොකද මම හිතන්නේ ඔහුගේ ඔහු 2956 දේශපාලනිකව ඔහු බලයට පැමිණෙන අවස්ථාවේදී පවා සිංහල ජාතිකවාදී ව්‍යාපාරයේ ඔය සිංහල භාෂාව රාජ්‍ය භාෂාව කිරීමට අවශ්‍යයි කියන ඒ කතිකාවට වුණත් ඔහු සම්බන්ධ වෙන්නේ යම් ආකාරකින් ඔහුගේ හදවතින්ම සම්බන්ධ වීමක් නැහැ ඔහු ඔහුගේ මේ ලිපිගොනු ආදියම පරිශීලනය කරපු කෙනෙක් හැටියට මම මේක ප්‍රකාශ කරන්නේ මොකද 1954 5 වගේ වෙනකම්ම ඔහු හිටියේ සිංහල හා දමිළ භාෂාව කියන දෙකටම රාජ්‍ය භාෂා සහ ජාතික භාෂා පදනම දිය යුතුයි කියන කතිකාව ඇතුළේ හිටියේ අර 56 දේශපාලන වාසියක් ගැනීමට හැකියාව නිසා තමයි ඔහු ඔහුගේ කතිකාව වෙනස් කරන්නේ ඒක අපිට අනික දේශපාලනිකවත් බලන්න පුළුවන් මොකද ඔහු බලයට පත් වෙලා මේක අර්බුදයක් බවට පත් වුණාට පස්සේ බණ්ඩාරනායක චෙල්වනායක ගිවිසුම හරහා මේ ලංකාවේ මේ බලය විමධ්‍යගත කිරීමේ ගිවිසුමකට යන්න උත්සාහ කරනවා හැබැයි ඔහුවම බලයට ගෙනාපු ජාතිකවාදී බලවේග විසින් ඒකට දැඩි විරෝධයක් එල්ල කරනවා ඊට පස්සේ අවාසනාවන්ත ලෙස ඔහු මරණයට පත් වෙනවා දැන් බණ්ඩාරනායකගේ භූමිකාව වැදගත් වෙන්නේ මම හිතන්නේ යම් ආකාරයක අපිට මේ මේ පශ්චාත් යුද සමයේත් ලංකාවේ මතු වුණා ලංකාවේ ඇත්ත නිදහස ලැබෙන්නේ 56 කියලා 48ට වඩා පංචමහා බලවේගය හරහා යම් ආකාරයක ලංකාවේ ප්‍රජාතාන්ත්‍රීය විප්ලවයක් ඇතිවන මොහොත 56 කියලා ඒක ඇත්ත ඒක අතකින් මම හිතන්නේ ප්‍රභූ පන්තියකින් යම් ආකාරයකින් මහජනතාව නියෝජනය කරන බලවේගයකට බලය මාරුවීමක් සිද්ධ වෙනවා හැබැයි එතනදී මම හිතන්නේ කනගාටුවට කාරණේ තමයි මේක ප්‍රජාතාන්ත්‍රීය විප්ලවයක් වුණාට ඒක ලංකාවේ එක ප්‍රජාවකට පමණක් යම් ආකාරකින් සීමා වෙන්නේ සිංහල ප්‍රජාවට සීමා වෙන මේක මත ලංකාවේ දමිළ ප්‍රජාව හෝ මුස්ලිම් ප්‍රජාව ඒ ආකාරයට දකින්නේ නැහැ ඒක තමයි ලංකාවේ ඉතිහාසයේ තියෙන ගැටලුව මම හිතන්නේ දහවල එක් අයෙක් රාත්‍රී වෙනකෙක් ලෙස පෙනී සිටින චරිත අපට හමුවන්නේ සුරංගනා කතාන්දරවල පමණක් නොවේ මහාචාර්ය හර්ෂණ රමුපැල්ලගේ The Politics and Poetics of Authenticity පරිශනාත්මක කෘතියේදී බණ්ඩාරනායක චරිතය තුළින් ඒ බැව් වඩාත් හොඳින් අපට පැහැදිලි වේ මුල් වකවානුවේ බුදුදහම පිළිබඳව විශ්වීය දියුණු අදහසක් ඉදිරිපත් කරන ඔහු මෙරට තුලදී එය අපේ කමනම් පටු රාමුව තුලට කොටු කරයි ඒ සඳහා බොහෝ උදාහරණයන් වඩාත් පැහැදිලිව දැකිය හැකි ආකාරයෙන් ඉදිරිපත් කර තිබීම සමාජයක් ලෙස කියවා සංවාද කළ යුතු කාරණාය වර්තමානයේ ඇති බොහෝ ආගමික සමාජ දේශපාලන අර්බුද සඳහා එවැනි සංවාදයක් ධනාත්මක වඩා යහපත් විසඳුම් ගෙනෙනු ඇත එක් භාෂාවක් රටවල් දෙකක් භාෂා දෙකක් තනි රටක් 1943 දී පමණ සිංහල භාෂාව රාජ්‍ය භාෂාව සඳහා වූ යෝජනාව ජේ.ආර්. ජයවර්ධන විසින් ඉදිරිපත් කරද්දී ඊට විරුද්ධ අදහසක් දැක්වූ ප්‍රගතිශීලී බණ්ඩාරනායක එවකට ලංකාව තුළ සිංහල හා දමිළ ද්විභාෂා භාවිතය හා පොදු භාෂාව ලෙස ඉංග්‍රීසි බස භාවිත වීම සිංහල ජාතියට තර්ජනයක් සේ නොදකි. එහෙත් ඒ ප්‍රගතිශීලී බණ්ඩාරනායකයන් ඉදිරිපත් කළ අදහස් පසු කාලීනව බිඳ දැමූ ජාතිකවාදී බණ්ඩාරනායක 1956 මහමැතිවරණය ඉලක්ක කරගනිමින් සිංහල භාෂාව නිල භාෂාව කිරීමේ සටන් පාඨය තම වේදිකාවට ගෙන ඒ සැප්තැම්බර් 25 වෙනිදා ජාතික ශෝක දිනයක් විය ලංකාවේ සිව්වැනි අග්‍රමාත්‍යවර සලමන් වෙස්ට්‍රිජ්වේ ඩයස් පණ්ඩාරනායක මහතා සාහසිකයෙකුගේ වෙඩිපහරවල් 4කින් තුවාල ලැබ පසුදින පෙරවරු 8ට පමණ පරලෝක සැපත්වීමෙන් සමස්ත ධරණී තලයේම සංවේගයෙන් කපලිය විය අපි මෙච්චර කල් කතා කරේ දේශපාලන භූමිකාව ගැන දැන් ගුණදාස අමරසේකර කියන්නේ එතනින් ගොඩක් වෙනස් තැනක ඉඳලා වැඩ කරපු කෙනෙක් කොහොමද ගුණදාස අමරසේකර සම්ප්‍රදාය කියන එක නිර්වචනය කරන්නේ තේරුම් ගන්නේ හර්ෂණ කොහොමද ඒක නැවත කියවන්නේ අපි බොහෝ විට සාහිත්‍ය ලංකාවේ දකින්නේ සෞන්දර්යවාදී බොහොම රසාඥවාදී පිළිබඳ කතා කරන්නේ. හැබැයි කලාව සහ නවකතාව නැත්නම් කවිය මේ හැම එකකටම දේශපාලනයක් තියෙනවා. දේශපාලනයට අයින්ද්‍රිය ලෙස සම්බන්ධයි. දැන් ගුණදාස අමරසේකරව මම තෝරා ගන්න එක තව හේතුවක් තමයි ඔහු මේ සම්බන්ධයෙන් ඉතාමත්ම ඍජුව ප්‍රකාශ කරනවා. දැන් එතනදී සම්ප්‍රදාය කියන එක දැන් මම දකින්නේ සම්ප්‍රදාය කියන එක අපි ගොඩනගන දෙයක්. සම්ප්‍රදායක් කියලා දෙයක් මේ යම් ආකාරයක වාස්තවික වස්තුවක් වශයෙන් මේ ස්වභාව ධර්මයේ පවතින දෙයක් නෙවෙයි. ඒක අපි
සක්‍රියව හදා ගන්න ඕනේ. සම්ප්‍රදායට අපි යම් දේවල් තෝරනවා යම් දේවල් අපි බැහැර කරනවා. දැන් අපේ කමටත් ඕක සම්බන්ධයි. දැන් අපේ සින්දුවක් කියන්නේ මොකද්ද? අපේ ගීතයක් දැන් ඔය පොත මම ආරම්භ කරන්නේ ඇත්තටම 2016 සිදුවෙච්ච එක සිද්ධියක් පිළිබඳ දන්න ඔබතුන්ගේ ගීතය ඔපෙරා ශෛලියෙන් ගායනා කිරීම නිසා ලංකාවේ යම් ආකාරයක පොඩි සංස්කෘතික සංවාදයක් ඇති වෙනවා විසංවාදයක් කිව්වොත් හරි දැන් ගුණදාස අමරසේකර වගේ කෙනෙක් නවකතාකරුවෙකු හැටියට ඔහුගේ භූමිකාව ආරම්භ කරන්නේ පේරදෙනි විශ්වවිද්‍යාලයේ එවකට ඔහු ඉතාමත්ම රැඩිකල් ගද්‍යකරණය කියදෙන්නේ අපි සිංහල බෞද්ධ සංස්කෘතිය කියලා හඳුනා ගන්න බොහෝ දේවල් වලට දැඩි නිර්දය ලෙස විවේචනය කරනවා ඒ නවකතා දෙපාන ලද්දෝ කර්මකාරය වගේ නවකතා වල හැබැයි 60 ගණන් වල ඔහුගේ යම් ජාතිකවාදී හැරවීමක් සිද්ධ වෙනවා ඒකට යම් ආකාරයකම මාටින් වික්‍රමසිංහ විසින් පළ කරන ලිපියකුත් බලපානවා ඔහු ප්‍රසිද්ධියේ පළ කරන ලිපියක් අමරසේකරට කියනවා අපේ ගම ඔබ හරියට හඳුනාගෙන නැහැ අපේ සිංහල බෞද්ධ සංස්කෘතිය ඔබ හරියට හඳුනාගෙන නැහැ කියලා එතනින් තමයි ඔහුගේ යම් හැරීමක් සිද්ධ වෙන්නේ එතන සම්ප්‍රදාය පිළිබඳ තියෙන ලොකුම ගැටලුව තමයි සම්ප්‍රදාය අපි ඕනට වඩා පටු විදිහට නිර්වචනය කරගත්තාම සංස්කෘතීන් විසින් පෝෂණය වෙත් තැන් අතහැරෙනවා අතහැරලා අපි ඊටම පටු ජාතිකවාදී චින්තනයක් ඇතුලේ හිර වෙනවා දෙපා පොළව මතද හිස අවකාශය මත තබාගෙන නිදහස් අවකාශයක සිට සමාජයේ දෙස පුළුල්ව බලන්නෝ නිර්මාණකරුවෝය ගුණදාස අමරසේකර යනු පුළුල් අවකාශයක හිස තබාගෙන නිර්මාණකරණයේ යෙදුණු නිදහස් ලේඛකයෙක් ලෙස ඔහුගේ මුල් වකවානුවේ අපි හඳුනා ගනිමු 1929 දී ගාල්ලේ අටලමත්තේ උපත ලද ගුණදාස අමරසේකර ගාල්ල මහින්ද විද්‍යාලයෙන් හා කොළඹ නාලන්දා විද්‍යාලයෙන් පාසල් අධ්‍යාපනය ලැබීය පේරාදෙනිය විශ්වවිද්‍යාලයෙන් උසස් අධ්‍යාපනය හැදෑරූ ඔහු දන්ත ශල්‍ය වෛද්‍යවරයෙක් විය පේරාදෙනිය සරසවියේදී ලේඛකයෙකු සාහිත්‍ය විචාරකයෙකු හා නාට්‍ය රචකයෙකු ලෙස ස්මතු වූ ඔහු එදිරිවීර සරත්චන්ද්‍රයන් සමග සමීප ඇසුරක් පැවැතුවෙකි මාටින් වික්‍රමසිංහන්ගෙන් පසුව සිටි වඩාත්ම කැපිපෙනෙන ලේඛකයා බවට පත්ව සිටි අමරසේකර 70 දශකයේ මුල් භාගයේදී සමාජ සාහිත්‍යමය විවේචන බොහෝ ප්‍රමාණයක් සමාජයට දායාද කළ අයකි ඔහුගේ මුල්ම නවකතාව කරුමක්කාරයෝය එය සුචරිතවාදී සලුපිලියෙන් බැසූ ලාංකීය ග්‍රාමයේ සැබෑ ඇතුළාන්තය සොයා යන චාරිකාවක් ලෙස දැක්විය හැකිය ස්වයං කේන්ද්‍රීය සූරකෑම වැබිලි ආර්ථිකය දුප්පත් ග්‍රාමීය ආර්ථිකය මෙන්ම තරුණ ආශාවන් හා ලිංගිකත්වයේ පිළිබඳව පුළුල් දැක්මක් සහිත නවකතාවකි සිංහල ගම ගුණදාස අමරසේකර හඳුනා නොගත් බවට එවකට සිංහල ලේඛන කලාවේ ප්‍රධාන භූමිකාවක් නිරූපණය කළ මාටින් වික්‍රමසිංහ චෝදනා කරන්නේ ඔහුගේ නවකතා හරහා පෙන්වන ලාංකීය ගම අමරසේකරගේ රචනා තුළින් නිෂේධනය වන නිසා වෙනි ගුණදාස අමරසේකර සිය රචනා කලාව වෙනස් කිරීමට හේතු වන්නේ වික්‍රමසිංහන්ගේ ඒ චෝදනාවයි එතෙන් පටන් ගුණදාස අමරසේකරගේ විප්ලවීය ලේඛන කලාව මාටින් වික්‍රමසිංහ මග යමින් ක්‍රමයෙන් සම්ප්‍රදායික රාමුව තුළට කොටුවන්නට පටන් ගනී අනගාරික ධර්මපාල හා SWRD බණ්ඩාරනායක සිංහල සැබෑවේ නිර්ව්‍යාජ චරිත ලෙස හඳුනා ගන්නා ගුණදාස අමරසේකර ක්‍රමයෙන් සිංහල අනන්‍යතාවය සහ ඓතිහාසික විකාශනයේ පිළිබඳ සමාජ දේශපාලන ආඛ්‍යානයක් ගොඩනගන්නට උත්සාහ කරයි දැන් ජාතික වීරෝ කියන කට්ටිය අපිට ඕනේද මම හිතන්නේ ඒක හොඳ ප්‍රශ්නයක් මම හිතන්නේ ජාතික වීරයෝ කියන එක ඕනේ ජාතික වීරයෝ හරි යම් ආකාරයක මම දැන් ජාතික වාදය බොහොම පටු තැනකින් අරගෙන ඒක උත්කෘෂ්ඨයට නැගීම පිළිබඳ මගේ විරුද්ධත්වයක් තිබ්බට ජාතික වාදය කියන එක අනවශ්‍යයි කියන තැනක මම නැහැ මම හිතන්නේ ලෝකයේ ඕනම රටක ඒ වගේ ජාතිකවාදී චින්තනයක් තියෙනවා එහෙම නැත්නම් ඒ රටට පැවැත්මක් නැහැ ඒක ඇතුලේ ජාතික වීරයෝ කියන අයත් අවශ්‍යයි හැබැයි මේ ජාතික වීරයෝ ගොඩ කොහොමද අපි විවිධ සංස්කෘතීන් විවිධ ආගම් විවිධත්වය නිරූපණය වෙන ආකාරයට යලි ගොඩනගා ගන්න. ඒකට අපිට යලි ඉතිහාසය කියවීමකටත් යන්න වෙනවා. ඒ විවිධත්වය රැකගනිමින් සහ ඒකමානීය ලෙස මේ ජාතික වීරයෝ කියන අයව උත්කෘෂ්ටයට නගන්න නැතුව ඊට වඩා ටිකක් සංකීර්ණ ආකාරයෙන් ඔවුන්ගේ දේශපාලනය හඳුනාගෙන
විචාරශීලී ඓතිහාසික කියවීමකට යන්නේ කොහොමද කියන එක තමයි මම හිතන්නේ අපි ඉස්සරහා තියෙන අර්බුදය. ඒක ඉතින් අධ්‍යාපනයේ ඉඳන් ගොඩාක් තැන්වල වෙනස් වෙන්න ඕනේ දෙයක්. ලෝකීය දියුණුව වෙද්දී ඒ දියුණුවට සමාන්තරව පිළුණු වූ යල්පැන ගිය දෑ ඉවත් කර අලුත් අලුත් දෑ එකතු කර ගැනීම මිනිසුන්ගේ ස්වභාවයයි. යල්පැන ගිය දේ ඉවත් කරන බහුතරයක් මිනිසුන් ගතානුගතික යල්පිනු අදහස් තවමත් කරපින්නාගෙන නව ඩිජිටල් ලෝකයේ දක්වා සංචාරය කිරීමට හේතු නැවත විමසා බැලීමට මහාචාර්ය හර්ෂණ රමුක්වැල්ලයන්ගේ කෘතිය අපිට නව උත්තේජනයක් සපයයි. වඩාත් යහපත් ලෝකයක් නිර්මාණය කර ගැනීමට නම් මිනිසුන් වන අප යල්පිනු සාම්ප්‍රදායික සංකල්පයන් බැහැර කළ යුතු නොවේද? නව ඩිජිටල් ලෝකයේ තුල සිටින අප සිතා බැලිය යුතු කාරණාව වන්නේ එයයි. නව ඩිජිටල් යුගයේ සිට නැවත ගල් යුගය දක්වා අපි ගමන් කරනවාද නැතහොත් වඩා දියුණු ලොවක් වෙත ගමන් කරනවාද යන්න තීරණය කිරීමද මිනිසුන් වන අප සතුය.